ආයි බොහෝ වේවා සුබ දවසක්. ඉතින් කොහමද මේ දවස්වල මැද පෙරදිග වැඩ කරන කට්ටියට ගෙවල්වල ඇතුලේ වැඩ ටික කොහමදනේ? කුස්සිවල බඩු ගොඩාක් එළියට ඇදගෙන නේද? කබඩ් සුද්ධ කරනවා, පරණ බඩු අයින් කරනවා, අලුත් බඩු ගේනවා. මොකද රමදාන් මාසයේ අතට වැහිලා තින්නේ. තව සතියයි. නේද? ඉතින් ගොඩක් මහන්සිල ගොඩක් කට්ටිය වැඩ කරනවා කියන දන්න. ඉතින් ඔයගොල්ලෝ ගෙවල් ඇතුලේ දුක් මහන්සිල වැඩ කරනවා වගේම රියදුර මහත්වරු ඔයගොල්ලෝ ඒ අවුරණ බඩු ටික ගේන්න පැය ගණන් ගිහලා සූක්කල වේලෙනවා මාමලා බාබලත් එක්ක. ඉතින් ඒක කියන්න ඕනේ මුලින්ම. ඉතින් අද කතාව මේ ගෙවල් වල වැඩට එන කෙනෙකුට වෙච්ච සත්‍ය කතාවක්. ඉතින් මේ පිළිබඳව දැනුවත් වෙන්න මොකද විශේෂයෙන්ම මොනවා හරි වීඩියෝ එකක් දැම්මොත් දාන්නේ මැදවැදික රටවල් වල එන මිනිස්සුන්ට වැදගත් දෙයක් හිතලා තේරුම් ගන්න දෙයක් තමයි. ඉතින් මොකද මුලින්ම කියන්න ඕනේ මේ කවදාකවත් හිතන්නේවා මේ දේශපාලඥයෝ ඉන්නවනේ, දේශපාලඥයොන්ට කඩේ ගියා කියලා මැද පෙරදිග ඉන්න මිනිස්සුන්ට සහනයක් වෙයි කියලා. මොකද මං එහෙම කියන්නේ ලංකාවේ ඉන්න දේශපාලඥයන්ට මේ කුවේට් රටට ඇහිලා මේ කුවේට් ජාතිකයන්ගේ හිත් වෙනස් කරන්න බෑනේ. හරිද? මොකද ලංකාවෙන් ගුවන් යානක නැගලා මේ රටවල් වලට ඇහිලා ඒජන්සියක් කරා හරි නැත්නම් කෙලින්ම හරි ගෙදරක වැඩට ගිහිල්ලා ඔයා මම අපි ඕනේ ඒ ගෙවල් වල පරිසරය හඳුනගෙන රැකියාව කරන්න. හැබැයි ගොඩක් කය ගහන කට්ටිය නම් කියන්න පුළුවන් අපි අරක කරනවා මේක කරනවා අපි අර එහෙම කරනවා මෙහෙම කරනවා කියලා. නමුත් ඔය කියන ඔක්කොම වචනවලට පමණයි. මේක මට වැඩිය හොඳට මේ රටවල්වල අවුරුදු 20 25 30 ඉන්න ඕගොල්ලන්ට තේරෙනවා ඇති. මොකද සමහරක් විට අපි මේ රටවල්වලට තාමත් අලුත් වෙන නිසා ඉතින් අපිට වැඩිය ලොකු අත්දැකීමක් මේ රටවල්වල වගේම අනිත් රටවල්වල දුක් විඳින ඕගොල්ලන්ටත් ඇති. මේ දේශපාලඥයෝ කියන්නේ තමන්ගේ වැඩේ කරගෙන පැත්තකට වෙලා ඔව් කරනවා කරනවා කියලා තමන්ගේ වැඩේ කරගෙන යන පිරිසක් කියලා තමයි මුලින්ම කියන්න ඕනේ. ඉතින් ඒක මුලින්ම දැනුවත් වෙලා ඉන්න. තමන්ගේ මොනවාරි අයිතිවාසිකම් වෙනුවෙන් තමන් හඬක් නගලා තමන් වැඩක් කරගන්න. මොකද කුවේටි ගයක් ඇතුළේ ඉන්න කුවේටි මාමලා බාබලා වෙනස් කරන්න ලංකාවේ ඉන්න කිසිම දේශපාලඥයෙක්ට බෑ. අපිට පුළුවන් ගෙවල් වල වැඩ කරන මිනිස්සුන්ගේ හිත දිනාගෙන පඩියත් හරියට ගන්න විදියට වැඩ කරගෙන අපේ ආර්ථිකය අපිම ශක්තිමත් කරගෙන අපේ ලංකාවේ දෙමාපියෝ දරුවෝ පෝෂණය කරගෙන අපිට කියලා ආර්ථික හයියක් හදාගෙන ලංකාවට ගිහිල්ලා ජීවත් වෙන්න. මොකද මේ රටවල ලංකාවට ගියාට පස්සේ ලංකාවේ කියන කිසි කෙනෙක් අපිට නැති නිසා ඒ දැන හොඳට හිතට මතක අරගෙන තියාගන්න. ඒක මම නිකන් ඔය අමතර කරුණක් තමයි කිව්වේ. ඉතින් මේ කතාව තමයි ගෘහසේවක කාර්යාලයෙන් නියෝජකකට ගේනවා ගෘහසේවිකාවක්. දෙන්නෙක් ගෙනල්ලා එක්කෙනෙක් එක තැනක තියාගන්නවා, අනිත් කෙනාව තව තැනකට ගිහින් දෙනවා. හරිද? මේ ගිහින් දෙන තැන ඒ තරම් වැඩ පිරිසක් නැහැ. ගේනන් ටිකක් ලොකුයි. ඒ වුණාට ඒ ගෙදර ඉන්නේ කීප දෙනෙක් විතරයි. මෙයාට වැඩ පැලච්චර කරන්න දෙයක් නැහැ. හැබැයි ඉන්න කෙනා ටිකක් සැරපරුෂව ඉන්නවා. ඒ කෙනාගේ වැඩ ටික ඔක්කොම කරන්න ඕනේ. කොහොමත් ඉතින් ඕගොල්ලොන්ට අපි කියන්න ඕනේ නැහැ. මේ කාටවත් අපහාස කරනවා නෙමෙයි. මේ රටවල්වල වයසක මේ ආච්චි කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි ඉන්නවා කියන්නේ ඒක වැඩේ දෙපාර දෙපාර කරන්න ඕනේ. ඉතින් ඒක බාබලා මාමලා ඒක කාටවත් හිතරේ දෙන කතාවක් නෙමෙයි. කොහොමත් මේ කට්ටිය දැන් මෙතන කබඩ් එකස් කරනවා, ඊට පස්සේ තව විනාඩි පහකින් ආයේ කරගෙන අතනින් තියනවා, දැන් ඇඳායින් කරනවා, ඇඳස් කළා, ඊට පස්සේ ඒ ඇඳායි අස් කරන්න කියනවා, අර කබඩ් එක අර මුල්ලෙන් තියනවා, මේ මුල්ලෙන් තියනවා, අර සැටිය මේ මුල්ලෙන් තියනවා, අර සැටිය තියනවා, උඩින් තියනවා, යටින් තියනවා. ඉතින් ඒවට අපි හුරු වෙන්න ඕනේ. මොකද ඒක ඇහිලා අපි කේන්ති අරගෙන අපි රණ්ඩු පොර වෙලා එහෙම අපි රස්සාව නැති කරගන්න දැනට වැඩ කරන්න යන්න හොඳ නෑ. මොකද මේ ඒ මේ රටවල හැටියක්. හරිද? අපි මේ එකම දේ 10 පළකින් විතර තියලා අන්තිමට ආපහු එතනම තියපු අවස්ථාවත් අපි තියෙනවා. මේ මං කාටවත් මේ කාටවත් අපහාසාත්මක වෙනනේ මේ රටවල තියෙන ඇත්ත తත්වේ තේරුම් කරන්න තමයි මම මේ විදිහට ඔයගොල්ලන්ට කිව්වේ කතාව. හරිද? ඉතින් කොහොම හරි මේ කෙනා ඇහිලා මේ කෙනාට පඩිය දිනාර 130ක් දෙන්නම් කියලා තියෙනවා. ඉතින් මෙයා ඉඳලා තිනව දවසේ කාමර දෙකක් විතර ඉඳලා ඊට පස්සේ මෙයා නිවාඩු යන්න අහලා තිනවා. ඇහිලා දවස් 3යි
නිවාඩු යන්න අහලා තිනවා. ඉතින් ඇහුවෙන් පස්සේ මොකක්ද වෙලා තින්නේ? ඇහුවෙන් පස්සේ මෙයාව කෙලින්ම ගෘහ සේවක කාර්යාලයට ගිහිල්ලා දාලා තිනවා මේ වෙනකොට. ඉතින් එන්න යා ඒජන්සිය ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ ලංකාවෙන් එනකොට එන්නේ නම් දහසක් බලාපොරොත්තු තියාගෙන. නමුත් මේ රටවල් වලට ආවට පස්සේ ගොඩක් කට්ටියට නිවාඩුව කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා දැන්. ඇත්තටම අපි කැමති ගෙවල් වල වැඩට එන ඕගොල්ලොන්ට මාසෙකට නිවාඩුවක් ලැබෙනවා නම් කැමති. හරිද? නමුත් දෙන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? ඈ අපි හොඳ තැනක් සෙට් වෙලා අපි එතන නිවාඩු දෙන්නේ නැහැ කියලා දැනගෙන අපි නිවාඩු ඉල්ලලා අපි එතනින් වෙන තැනකට ගිහින් දැම්මොත් මොකද කරන්නේ? මොකද සමහරක් කට්ටිය ඉන්නවා මේ මේ රටවල සමහරක් ගෙවල් වල තියෙනවා. ඔයාට මම නිවාඩු දෙන්නම්. හැබැයි ඔයා එළියට යන්න බෑ. ඔයා කාමරෙට ඉලා ඉන්න ඕනේ. ඉතින් එහෙම දැනුත් අපිට අහලා තියෙනවා. හදනවාද? ඉතින් මම කියන්නේ විශේෂයෙන්ම අලුතෙන් එනවා නම් ඔයා ඔයා එන්න. සමහරක් විට ඔයා මේ රටවල ඉඳලා ගිය කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා භාෂාව දන්න වෙන්න පුළුවන්. ඔයා මේ රටේ හැමදේම දන්න වෙන්න පුළුවන්. නමුත් ඔයා පළවෙනියට වැඩ කරපු තැන වගේ නෙමෙයි ඔයාට දෙවෙනියට ලැබෙන තැන. ඉතින් එතන ටිකක් කරදර වෙන්න පුළුවන්. ගැටලු වෙන්න පුළුවන්. ප්‍රශ්න වෙන්න පුළුවන්. දන්නවද? ඉතින් නයකුත් ප්‍රශ්න ඇති වුණාට පස්සේ ඕගොල්ලෝ හිතනවා අර මං මුල් තැන වගේ ඇති මෙතන. ඊට පස්සේ ඔය ලැබෙන තැන වෙනස් වුණාට පස්සේ ඕගොල්ලන්ට නයකුත් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ වෙනකොට ඒ කෙනා ගුරුසේ කාර්යාලයේ ඉන්නවා. ඉතින් ඒ කෙනාට නැවත ගේකට යන්න හම්බුනොත් ඉතින් ඒ ගෙවල් වලට ගිහිල්ලා හරි ආපහු නිවාඩු වෙලුවොත් ඉතින් අපි දන්නේ නැහැ ඒ ගෙවල් වලින් නිවාඩු හම්බෙයිද නැද්ද කියලා. මම මේ පණිවිඩය ඔයගොල්ලන්ට කිව්වේ මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න. විශේෂයෙන්ම ඔයා මේ රටවල ඉන්නකොට සමහරක් විට ඔයාට තාවකාලිකව කතා කරන්න කෙනෙක් සෙට් වෙලා ඇති, එළියේ කෙනෙක් සෙට් වෙලා ඇති, නැත්නම් ඔයා වගේම ගෙදරක වැඩ කරන කෙනෙක් සෙට් වෙලා ඇති. ඒගොල්ලෝ කියනවා ඇති ඔයාට නිවාඩුවක් ඉල්ලන්න කියලා. සමහරක් විට ඔයා නිවාඩුවක් ඉල්ලුවට පස්සේ අන්තිමට ඔයා විතරක් තනි වෙනවා. ඒ ඔය කතා කරන කිසිම කෙනෙක්වත් ඔයාට රස්සාවක් නැතු ඒජන්සි ඉන්නකොට රස්සාවක් ඔයා දෙන්න එන්නේ නැහැ. ඈ ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් බලන්න එන්න බැහැ. මොකද මේ රටවල නීතියක් තියෙනවා ගෘහ සේවිකාවක් ගෙවල් වලින් පන්නන්න බෑ. ඒක නීතිමය දඩුවම් ලැබිය හැකි වරදක්. ඒ හින්දා ඕගොල්ලෝ මේ දේවල් ගැන පොඩ්ඩක් දුරදිග බලන්න, දුරදිග හිතන්න. මොකද සාමාන්‍ය කරුණු නෙමෙයි මේවා. තමන්ගේ ජීවිතයත් එක්ක අවධානමක් අරගෙන මේ රටවල ජීවත් වෙන සමහරක් විට ඕගොල්ලන්ට ඒ දෙනවා ඇති මේක හරි ලේසි, මේක නිවාඩුවක් යන්නේ නැවට පස්සේ යන්න දෙයි කියලා. යන්න දෙනවා 100%ක් විතර එහෙම දැන් තියෙන්නේ. මොකද දැන් මේ ගොඩක් තැන්වල නිවාඩු ගිහිල්ලා කරන දේවල් ඒ මිනිස් සමාජ මාධ්‍යර දාන දේවල් ඉඳ කොහොමත් නිවාඩුවක් ගන්නවා කියන එක ගෙදරක වැඩ කරනකොට කලාතුරකින් තමයි ලැබෙන්නේ. හැබැයි ලැබෙන තැන් තියෙනවා, ඒ තැන්වල සතුටින් ඉන්නවා. ඉතින් මම වැඩ කරන තැන මං හිතන්නේ මේ වෙනකොට ගෘහ සේවිකාවන් 20ක් විතර ඇහිලා තියෙනවා. ඒ 20ම හැබැයි නිසි කාල සීමාව ඉඳලා ගියා. ඒකෙත් දෙන්නේ ප්‍රශ්නක් දාගෙන ගියා. ලංකාවේ කෙනෙකුත් ඇහිලා පිස්සුවක් කියලා ගියා. එයාට මහත්තයා ළඟට යන්න ඕනේ ගුව. ඉතින් එයාට මහත්තයා ළඟට යන්න ඕනේ ගුවට පස්සේ අපේ බාබා යාන ටිකට් එක හදලා දුන්නා මාත්‍ය ළඟට යන්න කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලා එයාටත් පොඩි ප්‍රශ්නයක් කියලා එයාවත් ඇව්වා. ඊට පස්සේ ආපු ඔක්කොම ටික හැබැයි දෙයනේ කියලා අවුරුදු දෙක තුන වැඩ කරලා තමයි ගියේ. මොකද වෙලාවට පඩියම් වෙනවා, අකාමේ කාදනවා, ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. හැබැයි අපේ මාමා ආපු ගමන් කියන්නේ එක දෙයයි, ඔයාට නිවාඩු නැහැ, වෙලාවට පඩිය තියෙනවා, මේක දෙකට කිසි කෙනෙක් ගෙන්න ගන්න බෑ, ඔයාට යාළුවෝ ඉන්නම් ෆෝනෙන් කතා කරන්න පුළුවන්, එච්චරයි. ඉතින් අපේ ගෙදර කඩේකටවත් යන්න දෙන්නේ නැහැ. ඉතින් ඇයිලා මිනිස්සු රැකියා කරගෙන ඉන්නවා. මොකද එච්චර ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, නිවාඩුවක් නැහැ කියලා නිදහස රැකියා කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන්වල ඇහිලා ඉන්න බැරි වෙච්ච ලංකාවේ කට්ටිය හිටියා. හරිද? ඉතින් ඒ කට්ටියත් මේ වගේ තැන්වලට ඇහිලා ගියා. සමහරු බොරු කියලා ගියා. දන්නවද? ඉතින් මං කිව්වා ඉතින් උඹලට පින නැහැ කියලා. ඉතින් වෙන දෙයක් කියන්න තිබුණ නැහැ මට. මං කිව්වා උඹලට ඉන්න පින නැහැ කියලා විතරයි මං කිව්වේ. ඉතින් මේ කතාව ඔයගොල්ලන්ට කිව්වේ දැනුවත් වෙන. ඕගොල්ලෝ තව කවුරු හරි ඉන්නවා නම් දැනුවත් කරන්න. විශේෂයෙන්ම ඔයා ඇහිලා ඔයාට නිවාඩුවක් ඕන නම් ඔයා මාස හතර පහක් වැඩ කරන්න. ඉඳලා කියන්න මාට පල්ලියට යන්න ඕනේ, මාට බඩු ටිකක් ගන්න ඕනේ, පුළුවන් නම් මට නිවාඩුවක් දෙන්න, ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉල්ලලා මේ මිනිස්සු කාරණක වුණොත් ඉතින් හරි, ආපු ගමන් මේ නිවාඩුව ඉල්ලුවා කියලා ඔයාට එහෙම වුණොත් ඉතින් ඔයාටත් දෙන්නේ අර කෙනාගේ ඒජන්සියට යන්න. දැනුවත් වෙන්න, තව කෙනෙක්ව දැනුවත් කරන්න. පරිස්සමින් උත්සාහයි හැමෝටම.